පන්සල අපේ පන්සල අපේ කමරක් කා අපේ දානේදී අපේ මරණේදී අපේ ළඟ හිටියා ගමේ පන්සල අපේ පන්සල අපේ කමරක් කා අපේ දානේදී අපේ මරණේදී අපේ ළඟ හිටියා අපේ ගම්වල අපේ දරුවන් සසුන්ගත කරවා නිවන් පුරවැද නිවිසනහෙන මාවතේ යව්වා ගමේ පන්සල අපේ පන්සල අපේ කමරක් කා අපේ දානේදී අපේ මරණේදී අපේ ළඟ හිටියා අපේ ජාතිය අපේ ආගම අපේ බව කිව්වා අපේ දෙස බස අපේ පන්සල නිසාවෙන් රැකුණා ගමේ පන්සල අපේ පන්සල අපේ කමරක් කා අපේ දානේදී අපේ මරණේදී අපේ ළඟ හිටියා අපේ කමරක් කා අපේ ළඟ අපේ කමරක් කා අපේ ළඟ හිටියා හිතක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සංසර දනව්වේ අපි අසරණ වෙලාවදී හිතට දැනෙනවා බුදුහාමුදුරු වනේ අපි අසරණ මේ සඳහන්
අසරණ වෙලාවදි හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අපි අසරණ වෙලාවදි හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ Gacchami.
ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි සුමිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි සිට
සැරසුණා විලිසුණා. මේ ධර්ම දාණය මේ විහාරස්ථානයේ දී පූජා කරන්ට තීරණය කළේ පින්වත්නි සුවිශේෂ හේතුවක් පදනම් කරගෙන. ඒ තමයි කැලණිය වනවාසල ප්‍රදේශයේ විසු සුශාන් නිර්මාද සිල්වා මහතා මිය පරලොව ගිහිල්ලා හරියටම වසර හතරක් පිරෙන අද දිනේදී සුසාන් නිර්මාද සිල්වා මහතාගේ ප්‍රාණ කාර්යාන්ට පින් පැමිණීමේ බලාපොරොත්තු වේ. පින්වත්නි මේ මහා පින්කම ප්‍රධාන පරමාර්ථය කොටගෙන සුසාන් නිර්මාද සිල්වා මහතාට පින් පැමිණීම සිදු කරන අතරම තමගේ ආදරණීය ප්‍රියාණන් රංජන්ද සිල්වා මහතා ඇතුළු තමන්ගේ පවුලේ සමනේ මිය පරලොව ගිය සියලුම දෙනා සිහිපත් කරලා ඥාති කෘතගුණ සැලකීමක් හැටියට තමන්ට කළකි ඉහළම පින්කම බෞද්ධයෙක් හැටියට මේ සූදානම් කරගෙන තියෙන්නේ. මේ සඳහා මූලික වුණා පින්වත්නි සුසාන් නිර්මාද සිල්වා මහත්මයාගේ ආශ්‍රමීය බිරිඳ යසන්තා මනෝදරි මහත්මිය, ඉරගින් ආශ්‍රමීය දියණිය තෙමාරාම් මහත්මිය, එවගේම ආදරණීය පුතා විසිත මහත්මයා, එවගේම මේ මොහොතේ අපි විශේෂයෙන් මතක් කරන්ට ඕනි සුසාන් නිර්මාද සිල්වා මහත්මයා අපි අතරින් වෙන්නුනාට ඒ ආදරණීය මෑණියන් තවමත් ජීවත්ව සිටිනවා. එනිසා ඒ මෑණියනුත් මේ සඳහා දායකත්වයෙන් සපයනවා. එවගේ මේ මෑණියන්ටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය ප්‍රාර්ථනා කිරීමක් මේ මහා පින්කමේ තවත් පරමාර්ථය ප්‍රථමා. එවගේම තමන්ගේ සහෝදර සහෝදරයන් ශිවන් තිලංකි හර්ෂ රුක්මා කියන පවුලේ ඥාති ඇතුළු අනිකුත් සියලුම ඥාති මිත්‍රාදීන්ද මේ මහා පින්කමට දායකත්වයේ සපයන. පින්වත්නි මේ පින්කම කැලණියේ වනවාසල තමන්ගේ නිවසේ බොහොමත්ම අලංකාරව ලස්සනට පහසුකම් සහිතව කරන්න තිබ්බා. හැබැයි අපි මේ ලාල් මහත්තයා සමග තියෙන ලිංගතුකම සහෝදරත්වය ඉඳවත්කම නිසා පුංචි කාලේ ඉඳලා තීරණයක් ගත්තා, සිතුවිල්ලක් පහළ කරගත්තා. අපි මේ දානය ගෙදර කරන්නේ නැතිව ඈත පන්සල කරමු කියලා තමයි පින්වත්නි ඔබ සැම දෙනාටම මේ මහා පින්කමට සහභාගී වෙන්න වාසනාව පින්වත් නම ඔබට මේ පින්කමට සහභාගී වෙන්න.
වෙන්න ලැබෙන්නේ නැහැ. බලන්න තින් සිතුවිලි පහළ වෙන හැටි. මේවා තමයි තිලක තිලෝමුල ලෝතුරා මාමේනී බුදුරජාණන් වහන්සේ බෞද්ධයේ හැටියට අප තුළ රැස් කරගත්තු යුතු බවට සඳහන් කරන්නේ දේශනා කරන්නේ. ඈත පිට ඉතා දුෂ්කර ගම්මානයක පිහිටි